අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ වත්තේ සැඟවිච්ච මැණික් ගල කොහොමද සොයාගන්නේ කියලා. මම ඊට ඉස්සෙල්ල පාඩමේදී ඔයාලට කියලා දුන්න මැණික් හඳුනා ගන්න හැටි හරි මැණික් කියන්නේ මොනවද කියලා. දැන් ඔයාලට පුළුවනි මේ මීටරේ භාවිතා කරලා ඔයාලගේ වත්තේ මැණික් තියනවද කියලා හොයලා මැණික් ගලක් අතට ගන්න. මම අද කියලා දෙන්නේ මීටරය භාවිතයෙන් ඔයාලගේ වත්තේ මැණික් ඉල්ලම සහ මැණිකක් හොයාගන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රායෝගිකව කරන හැටි කියලා දෙන්න. මීට ඉස්සෙල්ල මම දාපු පාඩමේ මැණික් ගැන දාපු පාඩමට ගොඩක් ප්‍රතිචාර තිබුණා. ඒගොල්ලන්ට සෑහෙන ප්‍රශ්න තිබුණා, මගෙන් අහලා තිබුණ ප්‍රශ්න. වත්තේ කොහොමද ඉල්ලම හොයාගන්නේ, මොන ප්‍රදේශවලද මැණික් තියෙන්නේ, අපේ පැත්තෙත් තියෙනවද, එහෙම ගොඩාක් කට්ටිය අහනවා. මට හිතුණා ඒක නිසා ඒකට උත්තර වශයෙන් ඉදිරියේදී මේ පාඩමක් කියලා දෙන්න ඔයාලට. ඇත්තටම මොකද්ද මේ මැණික් හොයාගන්න මීටරයක් කියන්නේ? ඔයාලා දැන් දන්නවා වෙන මීටර බැලුවාම ඒවා ඉලක්කම් කටු එහෙම තියෙනවා. මේක එහෙම නෙමෙයි, අතින් අතට දැයිලා පළපුරුද්දෙන් හොයාගන්න ක්‍රමයක්. ඒ කියන්නේ අඩි 10ක් විතර චූටි යකඩ කූරක් ගන්න. මම දැන් ප්‍රායෝගිකව ඔයාලට පෙන්නනවා. ඒ යකඩ කූර අරගෙන ඒ යකඩ කූර මෙහෙම පොළවේ බස්සනවා. එතකොට මැණික් ඉල්ලම තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලා මැණික් හොයන්න ඉස්සෙල්ලා මැණික් ඉල්ලම තියෙද කියලා හොයාගන්න ඕනනේ. අපිට කිරි ගන්න ඉස්සෙල්ලා කිරි හරකෙක් ගේන්න එපාය. ඒ වගේ මම දැන් මේ චිත්‍රය ඇඳලා ඔයාලට උදාහරණ වශයෙන් පැහැදිලි කරලා කියලා දෙනවා වෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ප්‍රායෝගිකව වත්තට ගිහිල්ලා අපි ඒක කරලා පෙන්නනවා. ඔන්න හොඳට අහගන්න. මේ තියෙන්නේ පතලක්. මේ මම පතල් තුනක් ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ පතල. මේ පස කපපු පතලක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ පස් තට්ටුව. මේකේ තියෙනවා මෙන්න මේ තියෙන්නේ ඉල්ලම් තට්ටුව. මේකේ තියෙන්නේ රවුම් බොරළු ගල් සහිත මැණික් ඉල්ලම. ඒකට කියන්නේ ඉල්ලම කියලා. ඊට යට තියෙන්නේ ඉල්ලමට යට තියෙන්නේ කුඩු ගල. කුඩු ගලටත් මේ කුඩු ගල. කුඩු ගලටත් යට තියෙන්නේ කළු ගල. එතකොට අපි මේ කූර මෙහෙම බස්සනකොට පසේ බහිනවා. පසේ බැහැලා බැහැලා කූර මෙතනින් මෙහාට බහින්නේ නැහැ. මෙතන අපි කූර මෙහෙම අනිනකොට ටට්ටක් ගාලා සද්දය අපිට දැනෙනවා. අපි දන්නවා අනිවාර්යෙන් මෙතන තියෙන්නේ ඉල්ලම කියලා. ආන්න එතකොට මේ ඉල්ලම මේ ඝනකම එක එක තැන්වල වෙනස්ව තියෙනවා. එතකොට අපිට මෙන්න මේ පතලේ අපිට ඉල්ලම තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තමයි අපි පතලේ කපන්නේ. පතලේ කපලා මේ ඉල්ලන් ටික කඩලා අරන් තමයි සෝදන්නේ. එතකොටයි ඒකේ මැණික් තියෙන්නේ. දැන් අපිට මුළු වත්තේම අක්කරයක් තියෙන කෙනෙක්ගේ මුළු වත්තේම හොයන්න බෑ නැතුව මේ කූර ඇනලා තියෙන තැන් හොයාගන්න. මුළු අක්කරේම ඉල්ලම නැහැ. ඊළඟට මේ පතල මෙහෙමත් තියෙන පුළුවන්. දැන් මේ පතලෙත් තියෙනවා ඉල්ලමක්. ඒ වුණාට මේ තරම් ඝනකමට නැහැ. තැනින් තැන තියෙන්නේ. මේ වගේ වට කියනවා ඇත්ත අඩි ඉල්ලම කියලා. විවහාරේ. දැන් මේකේ හරියටම කූර බැස්සොත් එහෙම මේ ඉල්ලම අහුවෙන්නේ නැති වෙන්නේ මේකේ අපි නැහැ කියලා හිතනවා. ඒ වුණාට මේ වගේ ඉල්ලම් වලත් මැණික් තියෙනවා. එතකොට අපි මැණික් තියෙන ප්‍රදේශගෙන කපලා බලන්න ඕනේ පතලක් දෙකක් එහෙම. එතකොට මේ පතල. මේ පතලේ මැණික් ඉල්ලම නෑ පිහිටලා. එතකොට මේක කෙලීම බහිනවා, බැලලා ඩක් ගාලා මේ කුඩු ගලේ එනනවා. ඊට එහා බහින්නේ නෑ මේක. එතකොට මේක කූර බස්සන වෙහි කාලෙට තමයි, පෑවුම් කාලෙට බෑ. උපරිම මේක ගොඩපතල් වලටයි පාවිච්චි කරන්නේ. අඩි 10ක් වගේ ගැඹුරු වගේ වට තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දැන් ඔයාලා බලන්න මම ෆීල්ඩ් එකේ ගත්ත වීඩියෝව. එතකොට ඔයාලට මේක හොඳටම පැහැදිලි වෙයි. දැන් අපේ විශාල වත්තක් තියෙනවා. ඒ විශාල වත්තක මැණික් ගලක් අපිට හොයාගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? වත්තේ මැණික් ගල හොයාගන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලම තියෙනවද නැද්ද කියලා හොයාගන්න ඕනේ. ඒ ඉල්ලම හොයාගන්න පුළුවන් මෙන්න මේ උපකරණේ පාවිච්චි කරලා. මේක තමයි ඒ ඉල්ලම හොයාගන්න මීටරේ. කොහොමද මේකෙන් පාවිච්චි කරන්න කියලා අපි දැන් බලමු. මේක මෙහෙම අනින්න ඕනේ, බස්සන්න ඕනේ. මේක වනකොට අපිට දැනගන්න පුළුවන් මෙහෙම යට යනකොට. අපි බලමු මෙහෙම වනකොට දැනෙනවා. එක ඉල්ලම තියෙනවා නම් දැනෙනවා. ඉල්ලම නැත්නම් ඉල්ලමට යටින් කුඩු ගල ඇනෙන විදිය තේරෙනවා අපිට. එතකොට මෙහෙම දෙතුන් පල්ලක ඇනගෙන යනවා අපි. ඇනගෙන 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 යනකොට අපිට ඉල්ලම අල්ල ගන්න පුළුවන්.
මම ඔයාලට විස්තර කරලා දෙන්නම් ඒක හොයාගෙන ඉදිරියට ඔයාලටත් එතකොට ඔයාලගේ ඉදම අක්කරයක් තියෙනව කියමුකෝ ඒ අක්කරේ ඉල්ලන් හැම අක්කරේම නැහැ එතකොට ඒ ඉල්ලන් තියෙන ප්‍රදේශය හොයාගන්න පුළුවන් මේ කූර භාවිතාවෙන් අපි දැන් බලමු මේක දෙතුන් පල්ලක කොතනද තියෙන ඉල්ලන් තියෙන්නේ කොතනද නැත්තේ කොතනද කියලා දැන් මේක අපි මෙහෙම අයින්න මේක බස්සනවා දැන් ඔන්න මෙතන නෑ ඉල්ලම මෙතන නෑ මෙතන කුඩු ගල තියෙන්නේ අපි තා තැනක බලමු අයි මෙතනත් බලමු එනල ආ මෙතන අපිට අහු වෙනව ඉල්ලම අපි බලමු ඊළඟට මෙතන දැන් ඉල්ලම අහු වෙනව අපිට මේ ඒක අයින්කොට අපිට දැනෙනව අතට දැනෙනව ඉස්සර අපේ අම්මලා උණ කට්ටෙන් නෙමෙයිනේ උණ බැලුවේ අතින්නේ අපේ තාත්තලා වෙලා බැලුවේ අහසේ තරු වලින් කුකුලඬලනකොට ඒ වගේ අලුත් මීටර නෑ මැනික් හොයන්න මේකෙන් තමයි හොයන්නේ මෙතන ඉල්ලම තියෙනවා අපි ඊළඟට බලමු දැන් මෙතන පතලක් කපලා ඉල්ලම තියෙනවද කියලා ඉල්ලමේ මොනවද තියෙන්නේ කියලා ඊළඟ පියව ශ්‍රී ලංකාවේ මැනික් තියෙන ප්‍රදේශවල සිටියමක් මම ඔයාලට දානවා මේකේ ඔයාලා බලන්න එතකොට ඔයාලා තියෙන ප්‍රදේශවලත් මැනික් තියෙනවද කියලා දැනට වාර්තා වෙච්චි ප්‍රදේශවල සිටියමක් තමයි ඒ තියෙන්නේ ඒ වුණාට වාර්තා නොවෙච්චි ප්‍රදේශවලත් ඉල්ලන් මතුවෙන්න පුළුවන් මැනික් මතුවෙන්න පුළුවන් ඒක නිසා ඔයාලගේ දැනුවත් වීමට මේකත් වැදගත් වෙයි ඉදිරියේදී මම මෙනික් ගලක් කපන හැටිත් ඔයාලට වීඩියෝ එකක් ගේනවා මොකද අවසාන පියවර මෙනික් ගලක කපලා උපදාලා අපේ මාලකට වලල්ලකට පෙන්නන එකට අල්ලගන්න එක ඔයාලට එතකොට හිතෙනවා මේක කොහොමද කරලා තියෙන්නේ කියලා මම ඒ වීඩියෝ එකත් ඊළඟට කරනවා ඔයාලට එතකොට ඔයාලට සම්පූර්ණ මෙනික් ගැන ඉගෙන ගන්න පුළුවන් එතකොට ආසා හිතෙනවා ඔයාලටත් මෙනික් ගලක් අල්ලපු මුද්දා පළඳින්න පුළුවන් කලින් මෙනික් ගැන පාඩම අනිවාර්යෙන් බලන්න ඕනි මේක විතරක් තේරෙන්නේ නැහැ ඒකේ තමයි මෙනික් හඳුන්වා දීම ගැන තියෙන්නේ මම මේ ඉහතින් දානවා ඒකේ ලින්ක් එකක් ඒ කාඩ් එක ඔබන්න ඔයාට සුදු පාටින් ඔය පේන්නේ එතකොට ඒක ඔබන්න එතකොට ඒකට යනවා තවත් ඔයාලට මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න යාළුවන්ට ෂෙයා කරන්න මගේ channel එක subscribe කරලා තියාගන්න